දෙවයිනේ දිස්ත්‍රික්ක 25න්ම කොවිඩ් ආසාදිතයින් වාර්තා වී තිබුණා. ඊයේ දහසකට අඩු කොවිඩ් ආසාදිතයින් වාර්තා වී තිබුණා. ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 681 දෙනෙකු හඳුනාගත් බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ පැවසුවේ. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 527,064ක් දක්වා ඉහළ ගියා. ඉන්පුට් කලින් 480,499 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් අවසන්. වෛරසය ආසාදනය වීම හේතුවෙන් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුත්කරින් 33,211ක් පමණයි. ඊයේ මෙරටින් කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා තහවුරු කර තිබුණා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,354ක් දක්වා ඉහළ ගියා. සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග ඇතැම් පිරිස් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය නොකරමින් කටයුතු කරන ආකාරය අදත් දක්නට ලැබුණා. නීතියෙන් ඒ සංචරණ සීමා බලහත්කාරයෙන් අපිට පටවන්න සිද්ධ වුණා. ඒක හරහා රටට වෙච්ච සමාජික සහ ආර්ථික හානිය වෙනත් ආකාරයකින් අපිට සමහර විට මිල කරලා බලන්න බැරි තරම් හානිදායකයි. ඒ තත්ත්වය තුළ තමයි රෝගීන් අඩුවීමත් එක්ක මේ රට විවෘත කරේ. නමුත් මේ විවෘත කිරීමෙන් ලබා ගන්නා වූ ප්‍රතිලාභ අපි ලබා ගැනීමට උපරිමයට කටයුතු කරමින් රෝගයේ වැළැක්වීමට අවශ්‍ය කරන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළොත් මං හිතනවා අපිට ආයෙත් මේ රෝගීන් වැඩිවීම අනිවාර්යෙන් දකින්න වෙනවා. අන්න ඒක වළක්වන්න නම් සියලු දෙනාම නොකඩවා මේ සෞඛ්‍ය පුරුදු මේ ඉදිරි කාල සීමාව තුළ පවත්වා ගෙන යාම වැදගත් වෙනවා. එසේ නොකළොත් තත්ත්වය දරුණු වන්නට ඉඩ තියෙනවා. නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුගත නොවුනහොත් ඉදිරියේදී පවතින සංචරණ සීමා තව දුරටත් දැඩි කිරීමට සිදුවනු ඇති බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මේ අතර වැඩිදුරටත් ප්‍රකාශ කළා. ඒක සම්පූර්ණයෙන් තීරණය වෙන්නේ අපිට අපි අද දකින දේවල් මත. ඒ කියන්නේ මේ කියන සෞඛ්‍ය පුරුදු සහ අනිකු සීමාවන් පවත්වාගෙන යාමට ලැබෙන සහයෝගය වඩා හොඳින් සිද්ධ වෙනවා නම් තව දුරටත් යම් කිසි ආකාරයක ලිහිල් කිරීමක් කිරීම අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. නමුත් යම් ආකාරයකට මේක පමණ ඉක්මවලා හෝ ඒක අනුගත නොවන තත්ත්වයක් තියෙනවා නම් අනික් සියලු දෙනාගේම යහපත වෙනුවෙන් සමහර විට මේ සීමාවන් තවදුරටත් පවත්වාගෙන යන්න සිද්ධ වෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.